කොල්ලෙක් කියනවනම් මට කෙල්ලෝ ගැන හිතෙන්නෙම නැහැ කෙල්ලෝ ගැන මං ආසම් නැහැ කෙල්ලෝ දිහා බලන්නෙම නැහැ කියලා ඒක ලෙඩක් ඒක රෝගයක් මං කියන්නේ මම ලියපු කවියක් තියෙනවා හරකට ගව මඩුව සිහියට එනසෙම දුර සිට සිහින දැක ලත වෙමි හැම රෑම කියලා මම ලියුප එකක් තියෙනවා ඕන කෙනෙක් ඕන විදිහට බලලා ඕන දෙයක් කියපුවාවයි මගේ ජීවිතේ මට ඕන විදිහට මම කියනවා අපේ සිනමා කලාවේ විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා යන් ගියුරා මොකක්ද ඒ නම අන්ඩර්පෑන් තීස් කියලා කියනවා මේ බය නැතුව මොකද ඉංග්‍රීසි වචනයක්නේ ඕනේ ඕනේ කුණුහරුපයක් ඉංග්‍රීසියෙන් කියනකොට ඒක වැදගත්කමක් තියෙනවනේ මගේ වෘත්තීය වෛද්‍ය වෘත්තියක් මම කොළඹ මහරුවාලේ පහක් වැඩ කළා දැන් අර ළමා චිත්‍රපටි අධ්‍යක්ෂක කියන ලේබල් එක ගහගෙන හිටියත් ඇති ITN ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැම කෙනෙකුටම අදත් ITN Digital Talk Show එකෙන් අපි වෙනස් විදිහේ කතා බහක් කරන්නයි සූදානම් වෙන්නේ. අද ITN Digital Talk Show එකට එකතු වෙලා ඉන්න පුද්ගලයා අපේ අමුත්තා ඔබ දැක්ක සැනින් අඳුරන කෙනෙක්. ළමා ලෝකේ බොහෝ දෙනෙක් ඉතාමත්ම ආදරය කරන චරිතයක්. මොකද අතිශය ජනප්‍රියත්වයට පත් වෙච්ච අතිශය ජනාදරයට පත් වෙච්ච ළමා චිත්‍රපට නවයක් ඔහු නිර්මාණය කරලා තියෙනවා. මේ ළමා චිත්‍රපට නවය දේශ විදේශ සම්මාන 33කට උරුමකම් කියනවා. ඉතින් අපි පුංචි කාලේදී ඉඳන් ඔහුගේ චිත්‍රපට නරඹනවා. ළමයි ආදරයට කතා කරන්නේ සෝම්‍ය මාමා සහ රේණුකා නැන්දා කිව්වහම හැමෝම ආදරය කරන චරිත දෙකක්. ඉතින් සෝමරත්න දිසානායක මහත්මයා සමගින් තමයි අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ළමා චිත්‍රපට නවයක් නිර්මාණය කරලා හදිස්සියෙම මේ ට්‍රැක් එක මාරු කරනවා. දවසල කාර්යබහුල වෙලා ඉන්නේ ජංගි හොරා එක. ඇයි මොකද්ද මේ වෙනසට හේතුව? ඉතින් විදුරංග අපි හැමදාම එකම ට්‍රැක් එකේ ඉන්න ඕන කියලාත් නීතියක් නැහනේ. මට ඇත්තටම මට ප්‍රශ්නයක් වුණා. මම නිකන් එක තැනක සීමා වෙලා කොටු වෙලා නේද කියලා මම ඒකට කැමති නැහැ. මම දන්නවා මාධ්‍යයෙන් සහ මගේ සිනමා රසිකයෝ මේ රට විතරක් නෙමෙයි පිටරටවල පවා මාව හඳින්නවා ඔය ලේබල් එකෙන් ඔය මුද්‍රාවෙන් ළමා චිත්‍රපටි අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක කියලා. මම ඒකට කැමති නැහැ ඇත්තටම. මම එහෙම නෙමෙයි. මම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් මිස මම එක වයස් කාණ්ඩයකට හෝ එක විෂයකට සීමාවුණු නිර්මාණකරුවෙක් වෙන්න කැමති නැහැ. ඉතින් මගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මම එහෙම වෙලා තිබුණා තමයි. ඔබ කියපු කාරණේ හරි. මම කලින් හදපු චිත්‍රපටි නවයම හැබැයි මම කියන්නේ නැහැ ළමා චිත්‍රපටි කියලා. ඔබ කිව්වට ඒවා ළමා චිත්‍රපටි නොවේ. ළමයින්ට බලන්න පුළුවන් පවුලේ චිත්‍රපටි ළමයින් සමහර වෙලාවට ප්‍රධාන භූමිකා කරනවා ළමයි බලනවා. ඒ නිසාම සමහර අයවට ළමා චිත්‍රපටි කිව්වා. නමුත් ඒවා ළමා චිත්‍රපටි ගණයට මම දාන්නේ නැහැ. අපි කතා කරන ප්‍රස්තුතේ අපේ වස්තු බීජ බොහෝ වෙලාවට මේ රටේ තියෙන වැඩිහිටියන්ගේ ප්‍රශ්නයක්. ජනවාර්ගික ප්‍රශ්නය නැත්නම් ත්‍රස්තවාදය නැත්නම් පරිසරය නැත්නම් ආගමික ප්‍රශ්න නැත්නම් අලිමිනිස් ගැටුම නැත්නම් අධ්‍යාපනයේ ප්‍රශ්න මේ විදිහේ විවිධ අපේ වැඩිහිටියන්ට බලපාන අපේ රටේ සමාජීය දේශපාලනික ප්‍රශ්න තමයි මගේ චිත්‍රපටි වලට පාදක වෙන්නේ. ඉතින් ඒවා ළමා චිත්‍රපටියට මම හඳුන්වන්නේ නැහැ. නමුත් මට හිතුණා මේ ඔයා කියපු විදිහට ට්‍රැක් එක ඒ ට්‍රැක් එක පයින්න ඕන කියලා. මේක හිතාමතාම කරපු දෙයක්. ඉතින් දැන් ඊට පස්සේ දැන් මේ කොරෝනා වෛරසය ආවට පස්සේ ඒ චිත්‍රපටි පෙන්වන කාලයක් නෙවෙයිනේ සිනමා ශාලාවලට මිනිස්සු එන්නේ නැහැ. ඒ නිසා ඒ බයක් තිබුණා. හැබැයි ඉතින් අපි බලාගෙන ඉන්නවා කියලත් කොච්චර කාලයක් බලාගෙන ඉන්නද? ඒ නිසා අපිට මේ අවස්ථාවක් ලැබිච්චි අවස්ථාවේ අපි හිතුවා දැන් බලා හිටියා ඇති. දැන් අර ළමා චිත්‍රපටි අධ්‍යක්ෂක කියන ලේබල් එක ගහගෙන හිටියත් ඇති. දැන් අපි විවෘත වෙන්න ඕනේ. චිත්‍රපටි පෙන්වන්න ඕනේ බලන කෙනෙක් බලපුවාවයි. මගේ තිබුණු අනන්‍යතාවය බිඳුනට කමක් නැහැ. ඒක නැති වුණාට කමක් නැහැ. ඒක නැති කරගන්න තමයි මට ඕනේ. ඉතින් කියලා ඒ විදිහට තමයි මේ ට්‍රැක් එක පැන්නේ. ඒක මං හිතාමතාම කරපු දෙයක් සහ ඒ පැනීම ගැන මම සතුටු වෙනවා. අර කලින් චිත්‍රපට නවය හරහාම ළමයි ලෝකෙම ආදරය දිනාගත්ත රටේ ජනප්‍රියත්වයට පත් වෙච්ච ලෝකේ පුරා ජනප්‍රියට පත් වෙච්ච පුංචි නළු නිළියන් රසක් බිහි වුණා. මේවා පවුලේ හැමෝටම බලන්න පුළුවන්කම තිබුණ චිත්‍රපටි. අර ඔබතුම සඳහන් කළා වගේම වැඩිහිටියන්ට තමයි මේ චිත්‍රපට ඇතුලේදී ඒ ආමන්ත්‍රණය සිදු කළේ සහ ඒ තිබිච්ච පණිවිඩය පුංචි දරුවන් හරහා සමාජයේ වැඩිහිටියන් යොළුවලට තමයි කතා කළේ. හැබැයි මේ කතාව සමාජයේ තිබෙන බරපතල මානසික ගැටලුවක්. මේක දැන් ජංගි හොරා කියලා සඳහන් කරලා එහෙම නැත්නම් ග්‍රීසියක්කු කියලා අපි කතා කරනවා. විවිධ මානසික ගැටලු තියෙන පුද්ගලයන් ඉන්නවා. විවිධ මානසික ගැටලු තුලින් ඒකේ අන්තයට ගිය පුද්ගලයන් ඉන්නවා. හැබැයි මේ සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් තුළ
යම් මට්ටමකින් මෙන්න මේ ජංගි හොරා මානසිකත්වයේ තියෙනවා කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. එතකොට මේ ඇයි මේ 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 තේමාව ගැන ඇයි විශේෂයෙන් කතා කරන්න කල්පනා කළේ? යම් මට්ටකෙම නෙමෙයි විතරක් අපි හැමෝටම තියෙනවා. ඒක 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 ස්වභාවික දෙයක්. විරුද්ධ ලිංගිකයා කෙරෙහි ආකර්ෂණයක් ඇතිවීම නරක දෙයක් නෙවෙයි. ඒ ඒක ස්වභාවය මේ මනුස්ස සංහතිය නෙමෙයි සත්ත්ව සංහතිය ජීවි සංහත් සංහතියේ තියෙන ස්වභාවික දෙයක් ඒක. ඒ විරුද්ධ ලිංගිකයා කෙරෙහි තියෙන ආකර්ෂණය නිසා තමයි ලෝකේ පවතින්නේ. ඒ නිසා දැන් අපි පිරිමි හැටියට අපි අර ළමා වියේ සිට යොවුන් වියට අපි ඒ සංක්‍රාන්ති සමයේදී අපිට ඒ අපිට නුහුරු අපිට නුපුරුදු අපි නොදන්නා දේවල් ගැන කුතුහලයක් ඇති වෙනවා. මේක ස්වභාවිකයි. මේක නරක හැඟීමක් නෙමෙයි. හැබැයි අපිට බය හිතෙනවා. මොකද මේ සමාජයෙන් නීති රීති වලින් ආගමෙන් සංස්කෘතියෙන් කියලා තියෙනවා මේවා නරක වැඩ කියලා. ගෑනු ළමයෙක් ගැන හිතනවා නම් ගෑනු ළමයෙකුගේ ශරීරය දිහා බලනවා නම් එහෙම හිතෙනවා නම් ඒක නරකයි. ඒක වනචරකමක් කියන ලේබල් එක ගහනවනේ. ඉතින් අපි අපිටම හොරෙන් ඒව හංගගෙන ඕනෙම කෙනෙක් ඒ විරුද්ධ ලිංගිකයා කෙරෙහි තියෙන ආකර්ෂණය අපි හංගගෙන ඉන්නේ මොකද අපි බයයි සංස්කෘතියට බයයි ආගමට බයයි වැඩිහිටියන්ට බයයි සමාජයට බයයි ඒ නිසා දැන් මට මෙහෙම හිතෙන්නේ මම මේ නරක ළමයෙක් නිසා වෙන්න ඇති කියලා හිතලා ඒව හංගගෙන ඉන්නවා නමුත් මේක ස්වභාවික දෙයක් එතකොට අර විරුද්ධ ලිංගිකයා කෙරෙහි තියෙන ආකර්ෂණය නිසාම සමහර වෙලාවට විරුද්ධ ලිංගිකයාගේ ලිංගිකත්වයේ කෙරෙහි ලිංගීන්ද්‍රයන් කෙරෙහි එහෙම නැත්නම් ඔවුන් ලිංගීන්ද්‍රයන් ආශ්‍රිතව අඳින ඇඳුම් කෙරෙහි අවධානයක් ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ඒක මේ එහෙම කෙනෙක් නැහැ කියනෝ නම් අන්න ඒක ලෙඩක්. මම හිතනවා අපිට එහෙම හිතෙන්නේ නැහැ කියලා කවුරු හරි කියනෝ නම් කොල්ලෙක් කියනෝ නම් මට කෙල්ලෝ ගැන හිතෙන්නෙම නැහැ කෙල්ලෝ ගැන මං ආසම් නැහැ කෙල්ලෝ දිහා බලන්නෙම නැහැ කියලා ඒක ලෙඩක්. ඒක රෝගයක් මං කියන්නේ. ඒක ස්වභාවිකත්වයෙන් පිටපැනීමක්. කෙල්ලෙකුටත් ඔගේ අනිත් පැත්තටත් එහෙමයි. හැබැයි අපි දැන් ඒ තියෙන ආසාව ඒ තියෙන කුතුහලය ඒ සොයා බැලීම අපි වැඩිහිටියන් බවට පත් වෙලා තව මෝරලා තව දැනුමින් මෝරලා සමාජයේ දැනගත්තට පස්සේ අපි ඒ කුතුහලය අතාරිනවා. ගෑනු ළමයෙක් යට රඳින්න මොනවද ඒ ළමයගේ යට ඇඳුම් කොහොමද කියන කුතුහලය කෙරෙහි තිබිච්චි ඒ සොයා බැලීම අපි අතාරිනවා ටිකක් මෝරලා ලෝකයේ ගැන අවබෝධයක් දැනගත්තට පස්සේ. නමුත් සමහර චරිත ඒක අතාරින්නේ නැහැ හිර වෙනවා එතන. හිර වෙලා එතන එයාගේ මනසේ ඒක ව්‍යාධියක් බවට රෝගයක් බවට පත් වෙනවා. ඒගොල්ලන්ට තමයි අපි කියන්නේ ලෙඩ්ඩු කියලා. ඒගොල්ලෝ තමයි මේ මේ විදිහේ වැඩ කරන්නේ. වැඩිහිටියන් බවට පත් වුණත් අර සොයා බැලීම, හොරකම් කිරීම, ඒවා ඇසුරු කිරීම, ඒවා ලඟ තබා ගැනීම කරගෙන යනවා නම් ඒක ලෙඩක්. ඒක ව්‍යාධියක්. එතකොට අර සාමාන්‍ය තත්ත්වෙන් පිට. එතකොට ඒ වාගේ මිනිස්සුන් ඕනේ සමාජයෙන් කොන් කිරීමටවත්, දඬුවම් කිරීමටවත්, සිරගත කිරීමටවත්, අපහාස කිරීමටවත් නෙමෙයි. ඒ මිනිහට තියෙන අසනීපෙට ප්‍රතිකර්මයක් අවශ්‍ය වෙන්නේ. ඒ මිනිහට අවශ්‍ය වෙන්නේ මානව දයාවක්. ඒ මිනිහට දැන් අපි හිතමුකෝ මොකක් හරි වෙන ලෙඩක් තියෙනවා කියලා. දැන් මේක නැතුව වෙන ලෙඩක් වෙන මොකක් හරි වෙන ව්‍යාධයක් ශාරීරික ලෙඩක් උනා කෙම්බිරිස්සාවක් තුවාලයක් කකුලේ අමාරුවක් පපුවේ අමාරුවක් අතේ අමාරුවක් ඒ මිනිසුන්ට අපි අනුකම්පා කරනවා නෑ නේ පව් මේ මනුස්සයාට ලෙඩක් තියෙනවා කියලා. ඉතින් මේකත් එහෙමයි. ඒ මිනිසුන්ට තියෙන ලෙඩක් ඒ මිනිස්සු කෙරෙහි අපි කරුණාවෙන් දයාවෙන් බලලා එයාට අවශ්‍ය ප්‍රතිකර්ම කරලා එයා සාමාන්‍ය මිනිස්සෙක් බවට පත් කරනවා මිස එයා කොන් කිරීමක් නොවේ. ජංගිහුරා චිත්‍රපටියේ මම මෙන්න මේකයි විදුරංග කරන්නේ. සමාජයෙන් නිරපණ සමාජයෙන් කොන් කරන සමාජයෙන් දඬුවම් කරන අපහාස කරන චරිතයක් දිහා මානව දයාවෙන් යුතුව බැලීමක් තමයි ජංගිහුරා චිත්‍රපටිය. තමුදුනේ කොයි ජංගිහුරා කියපුවාම ඒ වචනේ කියන්නත් කැමති නැහැ. අන්ඩර්පෑන් තීෆ් කියලා කියනවා මේ බය නැතුව. මොකද ඉංග්‍රීසි වචනයක්නේ. ඕනේ ඕනේ කුණුහරුපයක් ඉංග්‍රීසියෙන් කියනකොට ඒක වැදගත්කමක් තියෙනවනේ. නමුත් සිංහලෙන් ජංගිහුරා කියනකොට ටිකක් කැමරෙනවා. ජංගිහුරා මොකක්ද ඒ නම? ඒ මේක නම හොඳද? මං කියනවා ඒක තමයි හොඳම නම. ඒක තමයි හොඳම නම. ඉතින් දැන් චිත්‍රපටිය බැලුවට පස්සේ කට්ටියට හිතෙනවා අර තමන් අර හිතාගත්තු මේකේ අසභ්‍ය චිත්‍රපටියක්වත් අර කාම රැල්ලේ චිත්‍රපටියක්වත් එහෙම නැත්නම් මේ සමාජ විරෝධී නරක පණිවිඩයක් දෙන චිත්‍රපටියක්වත් නෙමෙයි මේක හොඳ මනුස්සකම ගැන කතා කරන මානව දයාව ගැන කතා කරන නිර්මාණයක් කියන එක අපේ සිනමා රසිකයෝ සහ විචාරකයෝ දැනටමත් පිළිගන්න තියෙනවා. ඉතින් මට හිතුණා මම නිර්මාණකරුවෙක් හැටියට අර එක තැනක සීමා නොවි මට දැනෙන දේ මට මගේ හැඟීම් මම sannivedanaya කරනවා තවත් කෙනෙකුට රසවිඳින්න. මේ ගැන හිතන්න. මේකත් නිර්මාණයක්. මේ මිනිස්සු ගැන අපි කලාකරුවෝ හැටියට විදුරංග අපි සමාජ නියෝජිතයෝනේ. සමාජයේ කතා කරන්න බැරි පිරිසකට අපි හඬක් දෙනවා. ඔවුන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි දැන් ළමයි වෙනුවෙන් හරි ගොවියන් වෙනුවෙන් හරි කම්කරුවන් වෙනුවෙන් හරි එහෙම නැත්නම් පරිසරය වෙනුවෙන් හරි සබාධම වෙනුවෙන් හරි පෙනී සිටලා තමයි අපි නිර්මාණ කරන්නේ. ඒ වගේ තමයි මෙතනදීත් අර කතා කරන්න බැරි සමාජයෙන් කොන් කරන සමාජයෙන් තලාපෙලා පීඩාවට පත් කරන එක්තරා කණ්ඩායමක් කෙරෙහි
අපි කියනවා මේගොල්ලොත් මිනිස්සු මේගොල්ලෝ දිහා මානව දයාවෙන් බලන්න දඬුවමක් නෙමෙයි ප්‍රතිකාරයක් කරන්න කියන පණිවිඩය. දැන් මානසික රෝගයකට කරන ප්‍රතිකාරය පිළිබඳව මේක සමහර විට සම්මතයේ තියෙන ප්‍රතිකාර නෙවෙයි. මොකද මානසික රෝග කියන්නේ සම්මත දේවල් නෙවෙයිනේ. එතකොට අසම්මතයේ තියෙන ප්‍රතිකාර තමයි කරන්න වෙන්නේ. දැන් මේ කතාව ඇතුලේදී කතා කරන්නේ සෑම් එහෙම නැත්නම් මේ කතාවේ ප්‍රධාන චරිතය ඔහුගේ මේ රෝගයේ තිබෙන තරුණයා. ඔහුගේ නෑනා තමයි ඔහුට මේ සම්බන්ධයෙන් ප්‍රතිකාරයක් කරන්න පෙළඹෙන කෙනා. එතකොට අපි මේක සමාජෙ පිටින් දිහා බැලුවොත් එහෙම වල් ගෑණියෙක් කියන ලේබල් එක වදින්න පුළුවන්. ඔව්. එතකොට දැන් මේක ඔබ තිර පිටපත ලියද්දී ඒ වගේම අධ්‍යක්ෂණය කරද්දී මොකද මේ මාතෘකාව දෙපැත්ත කැපෙන පිහියක් වගේ කෙනෙක්ට පුළුවන් වැරද්දක් කරලා සම්මත සම්බන්ධතාවයක් කරලා නෑ මේක සාධාරණීකරණය කරන්න මේ චිත්‍රපටයේ තේමාව යොදා ගන්න. කොහොමද මේ අභියෝගය ජයගන්නේ? දැන් අර නයනේ කියන චරිතය තමන්ගේ ඔබ කිව්වා හරි සෑම් කියන චරිතයේ සෑම්ගේ අයියාගේ බිරිඳ තමයි නයනේ. එතකොට නයනේ තමයි නයනේට ඉස්සරලා සෑම් කෙනෙක් නම කරදරයක් වෙනවා. මොකද එයාගෙත් ජංගිමයා හොරකම් කරනවා. එයාගේ කාමරේට එබිලා බලනවා. එයාගේ නාන කාමරේට එබෙනවා. නාන කොට ජංගිය කෝටුවෙන් හොරකම් හොරෙන් ගන්නවා. ඉතින් එයාට මහා කරදරයක් වෙනවා මුලින්. හැබැයි පසුව ඒ ඇසුරු කිරීමේදී නයනේ මේ මෙයාව හඳුනා ගන්නවා මේ කරදරකාරයා තුල අහිංසක මිනිහෙක් ඉන්නවා. මෙයාට තියෙන්නේ මානසික රෝගයක් මෙයාට ව්‍යාධියක් තියෙන්නේ මෙයාට මේ එයාගේ අයියත් එයාට ගහලා බැනලා හිරිහැර කරලා දඬුවම් කරනවා සහ එයාව රවට්ටගෙන එයාගේ දීපල ලියා ගන්න උත්සාහ කරනවා එතකොට නයනී දකිනවා ඒකේ වැරද්දක් මේ මිනිහට මේ මෙහෙම දෙයක් නෙමෙයි ඕන මෙයා මේ කොන් කිරීමක් හිරගත කිරීමක් දඬුවම් කිරීමක් නෙමෙයි මේ මිනිහට ඕනේ අනුකම්පාවක් මේ අහිංසක මිනිහෙක් මේ මිනිහා කියන ඒ මානව දයාවෙන් බලන්නේ නයනී එතකොට නයනී දැන් ඔබ කිව්වා වගේ අපේ සමාජ සම්මතයේ හැටියට මේක නරක වැඩක් කියලා කෙලින්ම බලපුවම පේන්න පුළුවන්. තමන්ගේ සහෝදරයා තමන්ගේ සැමියාගේ සහෝදරයා සමග නොකළ යුතු ක්‍රියාකාරීත්වයට මෙයා යනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එයාගේ ශරීරය ස්පර්ශ කරන්න දෙනවා, ශරීරය විවෘත කරනවා මෙයාට සමහර අවස්ථාවලදී. ඉතින් මේවා සාමාන්‍යයෙන් අපි ඍජුවම බැලුවොත් සමාජ සම්මතියට නරක වැඩ. දැන් ඔබ කියපු විදිහට මෙයා මේ නරක ගෑණියක්, වල් ගෑණියක් කියලා වුණත් කෙනෙකුට බැලුව බැලමට කියන්න පුළුවන්. නමුත් ඒ කතාවේ අභ්‍යන්තරයට ගිහිල්ලා මේකේ තියෙන මනුස්සකම දිහා බලන කෙනෙකුට චිත්‍රපටිය බලන කෙනෙකුට පෙනෙයි නයින කියන්නේ මොනතරම් උතුම් කාන්තාවක්ද කියලා. ඇය ඒ කරන්නේ මානව පරිත්‍යාගයක්. ඇය කරන්නේ ඇත්තටම තමන්ගේ මේ ලිංගික තෘප්තියක් හෝ වෙන ආස්වාදයක් ලබා ගැනීමට ඒ නරකකමකට වල්කමකට සාමාන්‍ය වචනින් කියන්නේ එහෙම නෙමෙයි. ඇය කරන්නේ ඇය ඔහුව ගලවා ගැනීමේ මානවවාදී උපක්‍රමයක් තමයි ඒ අවස්ථාව ඒ තමන්ගේ මස්සිනාට දෙන්නේ තමන්ගේ සැමියාගේ සහෝදරයාට දෙන්නේ. එතන නරකක් කොහෙත්ම නැහැ. ඒ තමන්ගේ සැමියාත් එයා ඒකට එකඟ කරවා ගන්නවා, පොළඹවා ගන්නවා තමන් කරපු කාර්යය හරි කියලා. එතන තියෙන මානව දයාවක් පමණයි. ඒ නිසා නයනේ කියන කාන්තාව උතුම් කාන්තාවක් බවට පත් වෙනවා චිත්‍රපටිය හරියට බලන හැබැයි මෙතනින් එහාට මේ චිත්‍රපටයේ කතා වස්තුව පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්නේ මොකද එහෙම වුණොත් ඔබට චිත්‍රපටිය බලන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ඉතින් නයනිගේ මේ උත්සාහය සාර්ථක වෙනවද මොනවද ඇයට මුණ දෙන්න සිදු වෙන අභියෝග මොකද්ද මේකෙන් දෙන්න හදන පණිවිඩය කියන එක චිත්‍රපටයේ නරඹලා ඔබට තීරණය කරන්න පුළුවන්. ජංගි හොරා චිත්‍රපටයේ තාමත් ඔබ නැරඹුවේ නැත්නම් දැන් මෙතනදී මේ චිත්‍රපටයේ නිර්මාණයේදී රසවත් සිදුවීම් වලට මුණ දෙන්න සිදු වෙන්න ඇති අනිවාර්යෙන්ම. අපි ඒ වගේ අමතක නොවන සිදුවීම් කීපයක් ගැන කතා කරමු. මේකේ තියෙන හැම දෙයක්ම අමතක වෙන්නේ නැහැ කොහොමනත් ඒකේ විශේෂ සිදුවීම් තියෙනවා. විදුරංග මේකේ තියෙනවා මේ නිර්වත් වීමේ ජවනිකා කීපයක්. ඒක ප්‍රධාන චරිතය නයනී සහ මේ කරුණා කියන මෙහෙකාරීට ඉන්න චරිතය සමහර අවස්ථාවලදී ජවනිකාවලදී නිර්වත් විය යුතුයි අවස්ථාවේ හැටියට. ඉතින් මට මේක නිර්මාණකරුවා හැටියට මේ ජවනිකා කිරීමේදී අභියෝගයකට මම මූණ දෙනවා. මොකද මෙතනදී ඒ නිලියන් කැමති කරවා ගන්න ඕනේ. අනිත් එක මේ එසේ වීම සඳහා මේක බුරුවකින් කරන්නත් මම කැමති නැහැ. එක්කෙනෙකුයි කෑල්ලක් වෙනුවට තව එක්කෙනෙකුයි කෑල්ලක් දාලා ඒක වෙනම ෂොට් එකකට ගිහිල්ලා ඒකටත් මම කැමති නැහැ. එතකොට මේ නිලියෝ සමග මම මේක කතා කළා. විශේෂයෙන් දිල්හානි සහ ඒ කරුණාගේ චරිතය කරන බුද්ධි ඒක හරි මගේ වාසනාවක් සහ ඔවුන්ගේ වාසනාවක් කියලා මම හිතනවා. ඔවුන් ඒකට නොපැකිලව ඉදිරිපත් වුණා. මේ රූගත කරන අවස්ථාවේදී මම ඒගොල්ලන්ට පොරොන්දු වුණා කරන්න පුළුවන් අවම අවශ්‍යතාවය තමයි කරන්නේ. අපිට අනවශ්‍ය කිසිම දෙයක් කරන්නේ නැහැ සහ අවම පිරිසක් තමයි පාවිච්චි වෙන්නේ. මගේ කැමරා ශිල්පියා සහ තව සහායකයන් කීප දෙනෙක් සමග පමණයි. සාමාන්‍යයෙන් අපි 50ක් 60ක් විතර ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් මේ රූගත කරන අවස්ථාවවලදී
මේ අපේ නිලියෝ මට කිව්වේ කමක් නැහැ සර් කමක් නැහැ අපි එහෙම කරමු මේක රංගපෑමක් නේ කියන එක. ඉතින් ඒ ජවනිකා ඇත්තටම කළා. විශේෂයෙන් අර අපේ සංස්කෘතිය ඇතුලේ තියෙන අපේ සම්මතය ඇතුලේ හිර වෙලානේ අපි ඉන්නේ. මේ සම්මතය කැඩෙන්න ඕනේ. මම කියන්නේ මේ සම්මතය අපි ඉන්න ඕනේ නැහැ. නිර්මාණකරුවෙක් ඉන්න ඕනෙද නැහැ නළුවෙක් නිලියෙක් ඉන්න ඕනෙත් නැහැ. ඒ නිර්මාණයට අවශ්‍ය නම් අවශ්‍ය ප්‍රමාණයට තමන්ගේ ශරීරයේ කොටස් පෙන්වන්න බැරි කොටස් අපිට තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මේවා අපිට ස්වභාවයෙන් ලැබිලා තියෙන ශරීරයක් නම් ඒ කතාවකට ඒ නිර්මාණයකට අවශ්‍ය නම් ඒවා තවත් කෙනෙකුට ප්‍රදර්ශනය කිරීම නරක දෙයක් කියලා මම හිතන්නේ. දැන් ඔබතුම ඔහොම කියපුවාම මේක දැන් ලංකාවේ ලිංගිකත්වය පිළිබඳව ලොකු කුතුහලයක් තියෙනවානේ ලොකු කතාබහක් තියෙනවා යුරෝපයට සාපේක්ෂව අපි කතා කළොත්. එතකොට දැන් මේ කියපු කතාවත් එක්ක අපිට කමෙන්ට් එන්න පුළුවන්. ඕවා මේ නිලියෝනේ මේගොල්ලෝ එහෙම තමයි. ඔයගලන්ට ඕවා ගාණක් නැහැ. ඔන්න ඔය වගේ කතන්දර එන්න පුළුවන්. හැබැයි දැන් අපි මේක විදේශීය චිත්‍රපට මේ වගේ තේමාවන් කතා කරපුව අපි ගත්තොත් ද රීඩර් චිත්‍රපටය වගේ චිත්‍රපටයක් ගත්තොත් ඒවල නිලියන් රඟපෑම මේ පිළිබඳව හරි උසස් විදිහට කතා කරනවා. මොකක්ද මේ මානසිකත්වය? ඔබට වෛද්‍ය පසුබිමකුත් තියෙන නිසා මම මේ ඔබෙන් අහන්නේ. මේ මොකක්ද මේ මානසිකත්වයට හේතුව? මේක විදුරංග අපි විසින්ම හදාගන්න දේවල් මේ. අපි දැන් ඇත්තටම මේ සමාජ සම්මතය කියන දේ තුල එතනම ඇලිලා ඉන්නනේ අපිට බල කරන්නේ අපිට සංස්කෘතියෙන් අපේ සම්මතයෙන් අපේ ආගම දහමෙන් සමහර වෙලාවට සමහර සීමා දානවා. මේක වැරදි මේක නරකයි මේක අසභ්‍යයි මේ අසූබනයි මේක මේවා කුණුහරප මේවා ප්‍රදර්ශනය කළ යුතු නැහැ ඇඳුමක් අඳිනකොට මේ ප්‍රදේශ ආවරණය විය යුතුයි කියලා සම්මතයක් තියෙනවනේ. නමුත් මේ සම්මතය නිවැරදි අපේ සම්මතය සමහර වෙලාවට අභියෝගයට ලක් වෙනවා. සංස්කෘතිය සමහර වෙලාවට අභියෝගයට ලක් වෙනවා. ආගම සමහර වෙලාවට අභියෝගයට ලක් වෙනවා. අපි මේවා කරන්න කැමති නැහැ. මේක ආගමට විරුද්ධයි. මේක නම් මේක මෙහෙම කියන්න හොඳ නැහැ කියලා අපි එකෙන් වළකිනවා. මම ඒකට ප්‍රශ්නයක් තියෙනවා නම් ආගම උනත් ප්‍රශ්න කරන්න. තමන්න ප්‍රශ්නයක් තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් පිළිගන්න බැයි නම් සංස්කෘතිය උනත් ප්‍රශ්න කරන්න. ඇයි මෙහෙම කරන්නේ? හේතුවක් පදනමක් තියෙනවා නම් කමක් නැහැ. කිසිම හේතුවක් පදනමක් නැතුව පරම්පරාවෙන් පැවති පලියට සංස්කෘතියෙන් පැවති පලියට ආගම දහමේ තිබුණු පලියට කිසිම දෙයක ඇලී ගැලී ඉන්න එපා කියන ධර්මයේ මගේ තියෙනවා. චිත්‍රපටයක් කරන්න ආවත් එහෙමයි නිර්වත් ජවනිකාවක් කරන්න ආවත් ඒ කතාවට ඒ ජවනිකාව අවශ්‍ය නම් එතනදී ඒ කතාවේ ගලා යාමට සහ ඒ ප්‍රකාශනයට කලාකරුවාගේ ප්‍රකාශනයට ඒ ජවනිකා අවශ්‍ය නම් ඒක කරන්න. හැබැයි සමහර වෙලාවට සමහර නිර්මාණකරුවෝ පිටරට සහ මෙරට දෙකේම ඔය නිර්වත කියන එක භාවිතා කරනවා පිරිස කැඳවා ගැනීමට උපක්‍රමයක් හැටියට. ඒක වැරදි. සමහර වෙලාවට එතෙන්ද ඒ ජවනිකාව අවශ්‍ය නැත්නම් මේ මිනිසුන් පෙන්නලා මේ නිර්වත පෙන්නලා මිනිසු ගෙන්න ගන්න ඕනේ කියලා ඒක එහෙම නිර්මාණයක් කරනවා නම් ඒක මම අනුමත කරන්නේ නැහැ. ඒ නිර්වත පෙන්වන්න ඕනේ අවශ්‍ය නම් ඒ ජවනිකාවට ඒක ඉල්ලා සිටිනවා නම් ඒ චරිත විසින් ඒ ජවනිකාව නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය නම් ඒ කළ යුතුයි. ඒකට පැකිලෙන්න ඕනෙත් නැහැ. අනවශ්‍ය විදිහට පෙන්වන්න ඕනෙත් නැහැ. ඒ නිසා ඒක චිත්‍රපටි බලන එක්කෙනා තීරණය කරයි. දැන් මේක සමාජ ජාල මාධ්‍ය හරහා නරඹනකොට බොහොම තරුණ පිරිස් තමයි මේ වැඩසටහන බලන්නේ. එතකොට ඔවුන්ට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක් දැන් විවිධ පරස්පර විරෝධී අදහස්නේ මතුවෙන්නේ. දැන් එතකොට කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි. දැන් ඔබතුමා සඳහන් කළා මේ කලාව වෙනුවෙන් නිරවත් වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් ඔබතුමාගේ පවුලේ කෙනෙක්ට එහෙම නිරවත් වෙන්න කිව්වොත් ඒක හොඳයිද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙනවා. ඔව් මට ප්‍රශ්නයක් නෑ. අතර මගේ දරුවෙක් හරි මගේ බිරිඳ හරි මගේ සහෝදරියෙක් හරි මේ කලා නිර්මාණයකට සහභාගී වෙනවා නම් ඒ නිර්මාණය සඳහා නිරවත් අවශ්‍ය නම් නිරවත් විය යුතුයි. මම වුණත් වෙනවා. මට වුණත් මම නිර්මාණයක මම අතර මම නළුවෙක්නේ. හරි මම කලාවට එන නළුවෙක් හැටියට ලෙස්ටර් මහත්තයාගේ මොඩල් දුවේ අහසින් පොළොවට මම රඟපෑවා. වේදිකා නාට්‍ය රාශියේ රඟපෑවා. මගේ නිර්මාණයකට කවුරු හරි මාව අධ්‍යක්ෂණය කරනවා නම් මට කිව්වොත් මේ ජවනිකාව සඳහා නිර්වත් වීම අවශ්‍යයි කියලා මම වෙනවා. මට ප්‍රශ්නයක් නැහැ. මගේ ශරීරය නැහැ ප්‍රදර්ශනය කරන්න බැරි කොටස්. මේවා මේ ස්වභාවයෙන් මට ලැබුණු කොටස් නම් මේවා ප්‍රදර්ශනය කිරීමේ ඇති කුණුහරපයක් නැහැ. ඒ වගේ තමයි ඕනෑම කෙනෙක් ළඟ කුණුහරප තියෙනවා කියලා මම කියන්නේ නැහැ. කිසිම ශරීරයක කුණුහරප නැහැ. ඒවා ස්වභාවයෙන් ඒ ආයත පිහිටන ලිංගේන්ද්‍රයන් සහ ශරීර අංගයන්. ඉතින් ඒවා සාමාන්‍ය සත්වෙකුගේ පිහිටන දේවල්. ඒ නිසා මේ 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 අපි හදාගත්තු දේවල් වල හැමදාම අපි ඇලී ගැලී සිටිය යුතුයි. ඒ එලසින්ම දෝත මුදුනින් පිළිගත යුතුයි. ඒ පාරම්පරික දේවල් දිගටම අපි අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි කියන දර්ශනය මම නැහැ. දැන් මේ වර්තමානයේ චුට්ටක් අතීතයට ඔබ කැඳවාගෙන යන්න මම සූදානම්. දැන් වර්තමානයේදී මේ කලාකරුවෙක් එහෙම නැත්නම් සිනමාකරුවෙක් වෙලා හිටියට ඔබේ උපාධිය හදාරන්නේ වෛද්‍ය විකිරණ වේදේ සම්බන්ධයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලේ.
එතනදී ඔබට පැහැදිලි අනාගතයක් තිබුණ ඕස්ට්‍රේලියාව තුළ ඔබට හොඳ වෘත්තියක නියැලිලා ඕස්ට්‍රේලියාව පුරවැසිභාවයේ තිබුණ මේ සියලු දේවල් එක්ක ඔබට ඒ පැත්තෙන් දීප්තිමත් අනාගතයක් තිබුණා. හැබැයි ඔබ තීරණය කරනවා කලාවට එන්න. ඒකත් නිකම්ම නෙමේ අධ්‍යයනයක් සහිතව පශ්චාත් උපාධිය හදාරනවා රංග කලාව පිළිබඳව ඒ වගේම අධ්‍යක්ෂණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ඊට පස්සේ ආචාර්ය උපාධිය කරනවා සිනමා වේදේ පිළිබඳව මේ හැදෑරීමක් හරහා තමයි මෙතෙන් දෙන්නේ. ඇයි මේ විද්‍යා විෂය ධාරාවේ ඉඳලා කලාවට දැන් ලංකාවේ විදිහට ගත්තොත් කලාකාරී චිත්‍රපටිකාරී කිව්වහම ඒ තරම් ලොකු පිළිගැනීමක් නැහැ. ඇයි මේ පැත්තට එන්නේ? පිටුරංග මම මගේ ජීවිතයේ අරමුණ මුදල් ඉපයීම සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම නම් මම චිත්‍රපටි කරන්න ඕනේ නැහැ, කලාව කරන්න ඕනේ නැහැ. ඔබ නිවැරදිව කිව්වා වගේ මගේ වෘත්තීය වෛද්‍ය වෘත්තියක්. මම කොළඹ මහරුවාලේ පහක් වැඩ කළා. ඊට පස්සේ තමයි මම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නේ. ඒත් ආර්ථික ප්‍රශ්නම තමයි, නාට්‍ය කරලා මුදල් අහිමි වෙලා මුදල් ටිකක් හොයාගන්න ඕනේ. වේදිකා නාට්‍ය කරලා වේදිකා නාට්‍ය වලින් සල්ලි වැය කරනවා මිසක් හම්බ වෙන්නේ නැහනේ. වෙඩික්කාරයෝ මීපුරු වැසියෝ වගේ නාට්‍ය කරලා මම ඇත්තටම ආර්ථිකව වැටිලා තිබුණු වෙලාවක ඒකට පිළියමක් හොයාගෙන තමයි මම පිටරට යන්නේ. නැත්නම් මම මගේ උපාධියෙන් පසුව, ඔය ලන්ඩන් උපාධියෙන් පසුව රේඩියෝලොජි කියන මෙඩිකල් ඩිග්‍රී එකෙන් පස්සේ මට ලෝකේ ඕනම රටක වැඩ කරන්න අවස්ථාව තිබුණා. නමුත් මම ඉතින් හිටිය යන්නේ නැහැ කියලා. ආර්ථික ප්‍රශ්න නිසා තමයි යන්නේ. මට එහෙදී ඕස්ට්‍රේලියාවේ හොඳ රැකියාවක් ලැබෙනවා. ඒ රජයේ රෝහලක ඒ අංශයක් බාරව වැඩ කරන මේ එක්ස්රේ සහ අල්ට්‍රාසවුන්ඩ් ඩිපාර්ට්මන්ට් එකේ බාරව හිටීමම හොඳ පඩියක් ලැබුණා. මට හොඳ ගෙයක් තිබුණා ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා මට සුඛෝපභෝගී ජීවිතයක් තිබුණා. ලංකාවේ හැටියට කියනවා රාජකුමාර ජීවිතයක් මට එහෙ තිබුණා. හොඳ ගෙවල් දොරවල්, යාන වාහන, රැකියා, කෑම බීම හැම දෙයක්ම නඩුව තිබුණා. හැබැයි මම විද්‍යා විෂයන් කළාට සාමාන්‍ය පෙළෙන් එහාට මගේ හිත තිබුණා කලාවේ ප්‍රාථමික පන්තිවල ඉඳලා. කවි ලියන්න, නටන්න, සින්දු කියන්න, රංගපාන්න මේ ආසාව මට තිබුණා. ඒ නිසා මම විද්‍යා විෂයන් කළත් මගේ උසස් පෙළ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී වුණත් මම නාට්‍ය බලනවා, මම කවි ලියනවා, මම චිත්‍රපටි බලනවා. චිත්‍රපටිය කියන එක නම් සිනමාව කියන එක නම් බොහෝම ඈත තිබුණු දෙයක්. මං හිතුවේ නෑ කවදාවත් මට චිත්‍රපටි ලෝකයට අත තියන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මට උවමනාව තිබුණා ඒක ඉගෙන ගන්න. ඒ නිසාම තමයි ලංකාවේදීත් මම ධම්මජාගොඩ සහ මහාචාර්ය සරච්චන්ද්‍ර යටතේ නාට්‍ය අධ්‍යයනය කළා. ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන අතරේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ මගේ MA උපාධිය සඳහා මම කරන්නේ පර්ෆෝමන්ස් ඩිරෙක්ටින්ග්, ප්‍රාසංගික අධ්‍යක්ෂණය. ඊට පස්සේ මගේ පශ්චාත් උපාධිය, මගේ ආචාර්ය උපාධිය සඳහා කරන්නේ සිනමාකරණය. ඒ කියන්නේ මගේ වෘත්තිය මගේ වෛද්‍ය වෘත්තියට සම්පූර්ණයෙන් සම්බන්ධයක් නැහැ. ඒක මගේ තිබුණු ලැදියාව සහ මගේ පුංචි කාලේ ඉඳලා තිබුණු කිසියම් නිපුණතාවයක්. ඒ නිසා මට පස්සේ හිතුණා දැන් ඉතින් ස්පිරිතාලවල ලෙඩ්ඩුත් එක්ක වැඩ කළා ඇති. ලෙඩ්ඩුන්ට සලකන්ඩ දොස්තර මහත්තයලා ඕන තරම් ඉන්නවනේ. ඒ නිසා මේ මම හිතුවා මේ මම පූර්ණ කාලීන සිනමාකරුවෙක් වෙනවා. දැන් අපිට කතා කළා විද්‍යා විෂය ධාරාවෙන් ඉහළටම ගිහිල්ලා ඊට පස්සේ සම්පූර්ණයෙන් අංශ 180කින් අනිත් පැත්තට හැරිලා එනවා කලාව පැත්තට. දැන් මේක අපේ සමාජයේ හැටියට නම් ලොකු විසංවාදයක්. මොකද දෙමව්පිය හරි කැමති ආ සයන්ස් කරනවා කිව්වම ෂා මරු කලා කරනකම අප්පු ඕක තමයි ප්‍රතිචාරය. දැන් මේ දවස්වල ලංකාවේ තියෙන ට්‍රෙන්ඩ් එක මේ රටේ ඉඳලා හරියන්නේ නැහැ, දියුණු වෙන්න බෑ, රට යන්න ඕනේ. කොහේ රටකට යන්න ඕනේ? ඒ රටවල් වල ගිහිල්ලා අපිට දියුණු වෙන්න පුළුවන්. දැන් ඔබ ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයේ තිබිලා, ඕස්ට්‍රේලියාවේ හොඳ වත්කම් තිබිලා, හොඳ ජීවිතයක් තිබිලා ඒක අතහැරලා ඇවිල්ලා ලංකාවට එනවා. ඒ කියන්නේ ජීවිතය කියන්නේ සල්ලි නෙමෙයිද? නෑ, ජීවිතය කියන්නේ සල්ලි නෙමෙයි විදුරංග. මට දැන් වුණත් පුළුවන්. මට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහ රැකියාව සහ ස්ථිර පදිංචි අහිමි වෙලා නැහැ. මට ඒක තියෙනවා. මගේ දරුවෝත් ඉන්න ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා මට ඕන වෙලාවක ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්. හැබැයි මම කැමති, අපේ රටේ ප්‍රශ්න තියෙනවා තමයි, අපේ රටේ ගැටලු තියෙනවා, අපේ රටේ හැම අතින්ම ප්‍රශ්න තියෙනවා. සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න, මේ හැම එකකින්ම අපි ඇත්තටම මිරිකෙනවා. ඒවා විඳගෙන හරි අපි මේ ඉන්නේ අපේ රටේ නේද කියන සතුට මට තියෙනවා. අපි ඉන්නේ මේ පොල් ගහක් යට, කොස් ගහක් යට, කෙහෙල් ගහක් යට, මේවා අපේනේ. දැන් ඕස්ට්‍රේලියාවේ හිටියොත් එහෙම ඒවා අපේ නෙවෙයි. වෙන රටක මට ඒක අපේකමක් දැනෙන්නේ නැහැ. මම හිතන්නේ මේ ජාතිවාදයක් ගැන කතා කරනවා නෙමෙයි. නමුත් අපිට අර ඉපදුණු භූමිය, අර හරකට ගව මඩුව, මම ලියපු කවියක් තියෙනවා, හරකට ගව මඩුව සිහියට එනසේම දුර සිට සිහින දැක ලත වෙමි හැම රෑම කියලා මම ලියපු එකක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඉතින් ඒ වගේ එකක් තියෙනවා. හරක් මඩුවක් වුණත් හරකට ඒක තමයි වටින්නේ. ඒක නිසා අපේ රටේ මොන ප්‍රශ්න තිබුණත්, මොන විදිහේ ගැටලු තිබුණත්, මොන විදිහේ අභියෝග තිබුණත් මේක මගේ රට කියන සතුට මට තියෙනවා. ඒ නිසා මම කැමතියි මේ හැම දෙයක්ම විඳගෙන, අපේ රටේ ඉඳගෙන පුළුවන් මට්ටමකින්
රට වෙනුවෙන් වැඩ කරමින් රටේ ජනතාව අතරේ සිටින්න මම කැමතියි. මට ඕන වෙලාවක ඔස්ට්‍රේලියාව යන්න පුළුවන්. ඒ දොර මට හැමතිස්සෙම විවෘතයි. ඒත් මම යන්නේ නැහැ කියලා තමයි තීරණය කළේ. චිත්‍රපට කලාව ලංකාවේ චිත්‍රපට කලාව දැන් තියෙන තැන ගැන ඔබ සෑහීමකටපත් වෙනවා. නෑ මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපේ සිනමා කලාවේ විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේවා විසඳන්න අපි දැනට දශක ගණනාවක සිට අරගල කරනවා. නමුත් ඒවට විසඳුමක් නැහැ. ඒකයි තින් ඒක අපේ රටේ අපේ සිනමාවේ අවාසනාව විතරක් නෙමෙයි රටේත් අවාසනාව. අපේ රටේ හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා. දැන් අපිට ඉදි අපිට පෙර પરම්පරාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ධර්මසේන පතිරාජ නිහාල් සිංහ තිස්ස අබේසේකර ඒ දවැන්තයෙන්ගෙන් ඉගෙනගත්තු පිරිසක් නේ අපි. දැන් අපින් අපිත් දැන් ජේෂ්ඨයෝනේ. අපිත් දැන් මෝරක්වයි. අපිට පසු තරුණ પરම්පරාවක් ඉන්නවා. දැන් අපි ඒගොල්ලන්ට උගන්වන නිසා අපි දන්නවා මේ තරුණ પરම්පරාවේ පාසල් මට්ටමින් විශ්වවිද්‍යාල මට්ටමින් අලුත් પરම්පරාවේ අති දක්ෂ අපිට එහා යන්න පුළුවන් ළමයි පිරිසක් ඉන්නවා. නිර්මාණකරුවෝ පිරිසක් ඉන්නවා. ඔවුන් ගැන අපිට දුකයි. මොකද ඔවුන්ට තියෙන මේ වටපිටාව මේ ශාස්ත්‍රයේ සිනමාව අපේ රටේ තියෙන සිනමාවට තියෙන ඉඩකඩ සහ රාජ්‍ය අවධානය හොඳටම මදි. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් අවසන් ප්‍රශ්න දෙකටම යන්න ලෑස්ති වෙන්නේ. දැන් මේ රටේ තරුණ නිර්මාණකරුවෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔබ කිව්වා දක්ෂයෝ ගොඩක් ඉන්නවා කියලා. මේ දක්ෂයන්ට ඔබ පරිණත නිර්මාණකරුවෙක් විදිහට මොකද්ද දෙන පණිවිඩය? මොකද මේ සමාජය ඇතුලේ මේ චිත්‍රපට කලාව ඇතුලේ අපි දකිනවා හරසුන් නිර්මාණ ගොඩක් තියෙනවා. අපි මේක බලලා හිතනවා ඇයි අපි මේක බැලුවේ කියලා. මේ නිර්මාණකරුවන්ට මොකද්ද දෙන්න පණිවිඩය? විදුරංග මෙහෙමයි. මම ඇත්තටම අපේ තරුණ පරපුර කෙරෙහි ගාක් ආඩම්බරයෙන් ඉන්න වැඩිහිටි කලාකරුවෙක් මම. මොකද මගේ ගෝල බාලයෝ ඉන්න මගෙන් ඉගෙන ගන්න අය ඉන්නවා මගෙන් කරුණු විමසන අය ඉන්නවා ඔවුන් දිහා බලපුවම මට හිතෙනවා ඔවුන් අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා මම මේ දරුවන්ට කියන්නේ යම්කිසි ක්ෂේත්‍රයක් ඔබ ප්‍රිය කරනවා නම් එක්කෝ සිනමාව එහෙම නැත්නම් වේදිකාව නැත්නම් සාහිත්‍ය සංගීතය මේ කලා මාධ්‍යයන් ඕන එකකට ඔබ කැමති නම් එහෙම එතන නිරත වෙන්න කැමති නම් පළමුවෙන්ම ඒකේ හොඳ රසිකයෙක් වෙන්න චිත්‍රපටි කරුවෙක් වෙන්න සිනමා කරුවෙක් වෙන්න පෙර සිනමා රසිකයෙක් වෙන්න සංගීතය කරනවා නම් ගායකයෙක් ගායිකාවක් හෝ සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳ සංගීත රසිකයෙක් වෙන්න පොත් ලියන්න කවි ලියන්න ගීත ලියන්න රචකයෙක් සාහිත්‍ය දරයෙක් වෙන්න කැමති නම් පොත් කියවන්න සින්දු කියවන්න ඒකින්ද රසිකයෙක් වෙන්න පරිශීලනය කරන්න ඊට පසුව ඉගෙනගත යුතු මූලික දේවල් අධ්‍යයනය කරන්න පසුබිමකින් තොරව බෑ රංගනය වුණත් දැන් මේ තරුණ පරම්පරාවේ හුඟක් ගෑන් ළමයි පිරිමි ළමයි කැමති රඟපාන්න එන්න දැන් මට තියෙන බලපෑම් වලින් මට පේනවා මගේ හැම දරුවන්නම කියන්නේ ආසාව හොඳයි හැබැයි හොඳ රංගන බලන්න චිත්‍රපටි වේදිකා නාට්‍ය මෙරට පිටරට වගේ දේවල් බලලා රඟපානවා කියන එක මොකක්ද මේ ජීවිතය ස්වභාවිකව නිරූපණය කිරීමක්නේ රඟපානවා කියන්නේ ඒක කරන කලාවක් තියෙනවා ඒකට අවශ්‍ය මූලික දැනුමක් අවශ්‍යයි ඒ නිසා නිර්මාණකරුවෙක් වෙන්න කලින් හොඳ රසිකයෙක් වෙන්න ඊට පසුව අවශ්‍ය මූලික අධ්‍යයනය ලබා ගන්න ඊට පසුව ඔබට හැකියාවක් තියෙනවා නම් නිර්මාණකරුවෙක් වෙයි මේ කතා කරපු දේවල් ප්‍රායෝගිකව කරන කෙනෙක් විදිහට අපි සොමරත්න දිසානායක මහතා හඳුනා ගන්නවා ඉතින් ඔහුගේ නිර්මාණ හරහා අපි බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා සම මේ නිර්මාණ සියල්ලක්ම පහේ සාර්ථක වෙච්ච නිර්මාණ මිනිස්සු ආදරයෙන් වැළඳගත් නිර්මාණ ඉතින් ඔහු මේ සඳහන් කරපු කාරණේ ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න තමන් කරන ක්ෂේත්‍රෙ මොකක් වුණත් ඒ ගැන අධ්‍යයනය කරන්න ඒ තුලින් තමයි තමන්ට ඉදිරියට යන්න පුළුවන් වෙන අලුත් දෙයක් කරන්න පුළුවන් වෙන්නේ මේක ප්‍රායෝගිකව කරපු කෙනෙක් විදිහට අපි ඔහුගේ ඒ කතාවට අනිවාර්යෙන්ම හිසනම ආචාර කරන්න ඕනේ දැන් අපි දැනගන්න කැමති ඉස්සරහට සෝමරත්න දිසානායක මොකද්ද කරන්න සූදානම් ඉන්නේ විදුරංග ඉස්සරහට කරන්න මගේ නිර්මාණ ගොඩක් පෙළගස්සගෙන ඉන්නවා නමුත් අර ආර්ථික ප්‍රශ්නය කියන එකේදී මම හිර වෙලා තියෙනවා දැන් අර මම පොඩි දඟවැලකන යාවේ එක නිර්මාණයක් කරලා ඒකෙන් මුදල් හොයාගෙන ඊළඟ නිර්මාණයට යනවා මේ විදිහේ ඒ දඟවැලකන එක සුනාමි චිත්‍රපටියෙන් මගේ දඟවැලේ පුරුක කැඩුනා මොකද සුනාමි චිත්‍රපටියට මම චිත්‍රපටි පහතරක් පහක් කරන සල්ලි වියදම් කළා බය නැතුව මම බය නැතුව වියදම් කරනවා වියදම් කරලා ඒ වගේම තමයි මේ හම්බ කරපු දේ මම නැවත හොයා ගන්නවා මට ඒ විශ්වාසය ඇතුළු තමයි මම නිර්මාණ කරන්නේ නමුත් ඒ විශ්වාසය තියාගෙන කලාට සුනාමි චිත්‍රපටිය ජනප්‍රියත්වයේ ඉහළටම ඇවිල්ලා තියෙද්දි තමයි කොරෝනා වෛරසය ඇවිල්ලා සුනාමි චිත්‍රපටිය මග හිර වෙන්නේ සිනමා ශාලා වසා දමනවා සා චිත්‍රපටිය එතනින් නවතිනවා ඒ වැය කරපු මුදලමට ආපසු ලැබුණේ නැහැ ලොකු අවදානමක් අරගෙන ඉන්න ගෙවල් දොරවල් පවා බැංකුවලට උකස් දීලා තමයි චිත්‍රපටිය හැදුවේ සුනාමි ඒවා පියුනේ නැහැ අර බැංකුවල ඉන්න මහත්තුරු ඉතින් හොඳ අය හින්දා අපි තාම ඒ ගෙවල් වල ඉන්නවා එහෙම නැත්නම් ගෙවලුත් මිලහට අහිමි වෙලා නමුත් මට ඊළඟ චිත්‍රපටියක් කරන්න ඔය කොරෝනා සමයේදී පසුගිය අවුරුදු දෙක තුල මම නිර්මාණ තුනක් ලිව්වා චිත්‍රපට පිටපත් තුනක් සහ වේදිකා නාට්‍යයක් ඒවා පිටපත් හැටියට මගේ අල්මාරියේ දැන් තියෙනවා මේසෙ උඩ ඉතින් මම මේවා නිර්මාණ බවට පෙරලන්න මට මුදල් ඕනේ
ඉතින් ඒ නිසා මට තියෙන අභියෝගය තමයි දැන් මට දැන් අපේ ජංගිහුරා පෙන්නනවා ඉතාලම සාර්ථකව මම දන්නේ නැහැ මට කොච්චර මුදලක් ලැබෙයිද මට තව නිර්මාණයක් කරන්න එකෙන් මුදල් ලැබෙයිද මුදල් නම් ලැබෙන එකක් නැහැ මොකද ණය ගොඩ ලොකුයි ණය ගිවලා ඉරුණාට පස්සේ අලුත් චිත්‍රපටයක් කරන්න මුදල් ඉතුරු එකක් නැහැ මට කවුරු හරි නිෂ්පාදකෙක් හරි එනවා නම් මේ චිත්‍රපටයක් කරන්න ඒ නිෂ්පාදකයා වෙනුවෙන් මගේ ඉදිරි නිර්මාණ කරන්න මම කැමැත්තෙන් ඉන්නවා. හොඳයි. ඉතින් හේතුමන්ගේ ඒ නිර්මාණ අපිට ඉක්මනින්ම දැක බලා ගන්නට හැකි වේවා ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමගින් අද දවසේදී එකතු වෙලා මේ පිළිබඳව කතා බහ කිරීම පිළිබඳව. ඉතින් අපි හැමදාමත් වගේම ඔබේ සමන් වලට නෙවෙයි බුද්ධියට තමයි කතා කරන්න ITN Digital Talk Show එකෙන්. මේ වගේ තවත් අරුත්බර කතා බහක් එක්ක තවත් එපිසෝඩ් එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ITN Sri Lanka YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එතකොට අපි වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එපමණම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැම කෙනෙකුටම.